අද කතා කරපු දේශනාව ගැන නොතේරෙන යමක් තියෙනවා නම් අහන්න ඕන. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස, පොඩි සරණයි. ප්‍රශ්නයක් තියෙනවා. ඈ මේ නීවරණ ඇත්තටම මට නම් තියෙනවා දැන්. දැන් එක නෑ, නීවරණයක් කොහෙන්ද ඇති. ගත්තේ? කොහෙන්ද ගත්තේ ඔවා? නිකම් වෙනවා ස්වාමින් වහන්ස, දැන් මේ වැඩ. ගේට්ටු වහලා තිබ්බේ නැද්ද? නෑ. ඒක නෙවෙයි. ස්වාමීනාස එක නීවරණයක් ඇති වුණාම නීවරණ පහම ඇති වෙනවා කියලා මම පහුගිය දවසක සතියේ දේශනාවක ඔබ වහන්සේගෙන් හරි කවුරු හරි අහපු එකක් කිව්වා. ඒක ඇත්තද? එහෙම වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් මට තේරුම් කරගන්න පුළුවන් නම්. මෙහෙම මේ පහම ඇති වෙනවා කියලා මම කියන්නේ නෑ අම්මෝ. නමුත් එකකින් අනිත් එකකට සම්බන්ධතාවයක් හදලා දෙන්න පුළුවන්. උදාහරණයක් කියන්නම්. දැන් තරහ කියන්නකෝ. එහෙමයි. මනාප නැති දෙයක් ඔබතුමිය හෝ මං හරි දකින්ට මනාප නැති දෙයක් දැක්කොත්, අහන්ට මනාප නැති දෙයක් ඇහැව්වොත් එහෙම අපිට තරහ යනවා. ඒ තරහ යෑමත් එක්ක ඒ කෙනා ඒ කෙනෙක් නම් ඒක උනේ කෙනෙක් හින්දා නම් ඒක උනේ ඒ කෙනා ගැන තරහක් එක්ක යම්කිසි විදිහක සැකසහගත භාවයකුත් හට ගන්න පටන් ගන්නවා. එහෙම නේද? එහෙමයි. එතකොට මෑණියනි, මම කියන්නේ නැහැ මේවා කාමයේ ඇති වුණාම ද්වේෂය, ඊළඟට තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී වශයෙන් එහෙම යනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් නීවරණ කියන ඒ ඒ අවස්ථාවට ආවම, ඒ කියන ස්වභාවයට ආපුවාම, ඒ එක නීවරණයකින් තවත් එකකට සම්බන්ධ වෙන්න ලේසිකමක් තියෙනවා. තවත් නීවරණයකට අපිව කිට්ටු වෙන්න ලේසිකමක් තියෙනවා කියන එක නම් මම කියන්න කැමතියි. අර වගේ තරහකට ගිය කෙනෙක් ඊළඟට ද්වේෂයක් ඇති වෙන එක ඔබතුමිය තේරුම් ගන්න අපි දන්නවා කොහොමද? ප්‍රායෝගික අත්දැකීම් වලත් අපිට තියෙන හින්දා. එහෙම වුණාම මෑණියනි, එතනම තියෙනවා කාරණා දෙකක් අපිට හිතන්න. තරහ පැත්තෙන් හිතන්න පුළුවන්, සැක පැත්තෙන් හිතන්න පුළුවන්. එතකොට තරහ පැත්තෙන් අපිට හිතන්න පුළුවන් තව කාරණා පහක් තිබ්බා කියන්නකෝ. එතකොට මේ හරියෙන් පහයි, සැක පැත්තෙන් හිතන්න පුළුවන් තව කාරණා ටිකකුත් තිබ්බා කියන්නකෝ. දැන් අර මූලික දෙක හේතු කරගත්ත කාරණා 10ක් අපි ගාව තියෙනවා හිත දුවවන්න. එතකොට මේ ටික එකිනෙකට එකිනෙකට එකතු වුණොත් එහෙම නිකන් අර කොහොමද කියන්නේ, එකිනෙකට ගැට ගහලා වගේ ගියොත් එහෙම ඇත්තටම හිතේ විසිරීමට හේතුවක් වෙනව නේද ඒක? එතකොට ඒ ආදි වශයෙන් අපි අර මම කියන්නේ නැහැ පළවෙනියෙන්ම දේශීමයි හටගන්නේ හෝ හෝ කාමයට කැමැත්තමයි හටගන්නේ කියලා මම එහෙම කියන්න යන්නේ නැහැ. නමුත් මොනවා හෝ කාරණාවක් එක්ක තවත් එකකට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපිම තීරණය කරන ওই ප්‍රශ්න වලින් නිදහස් වෙන්න අපිම දන්න හෝ අපි ප්‍රායෝගිකව පුරුදු කරලා තියෙන ඔකට අපි කියමු සොලියුෂන් එක කියලා විසඳුම වෙන්න පුළුවන් නිදිමතට යන්නේ නිදා ගන්න එක. ඒක හරි ප්‍රායෝගික කාරණාවක් වෙනවා. එතකොට ඒ දේට උනහම ඒ දේට යට වෙන්න උනහම සමහරක් වෙලාවට අපේ කටයුතු ටික ඔක්කොම අඩපණ වෙලා වැඩ කටයුතු ඔක්කොම නතර වෙලා අපි කරගෙන හිටපු සාර්ථකත්වයට යන්න තිබිච්ච ඒ දේවල් ටික ඔක්කොම අවහිර වෙලා ඔය ටික ඔක්කොම වෙනස් වෙලා යන්න පුළුවන්. එතකොට ඇත්තටම අපේ තියෙන නිවන කියලා කියන සැනසීම හැබෑවටම ආවරණය වෙලා තියෙනවා. නමුත් මේකේ ප්‍රභවය වෙලා තිබුණේ අර කියන ද්වේෂයක් තමයි. එතකොට සතිපට්ඨානය තුලින් අපිට කියලා දෙන්නේ මේ දේට මම ඇත්තටම දැන් තරහ කරගෙන තියෙනවා කියන එක හඳුනාගත්ත නම් ලප් තැනමයි ලොප් වෙන්නේ. එයා එතකොට ඒ භාවනා යෝගාවචරය නැත්නම් ඔයත් මමත් අපි ඉගෙන ගනීවි මට දැන් තරහක් ආවා අර සිද්ධියට කියන දේ හඳුනා ගන්න. එතකොට ඒ දේ එතනම දැක්කනම් අපි එතනම හලන්න ඉගෙන ගනීවි. ඒ දේට මට තරහක් ආවා, දැන් ඒ දේ වෙලා ඉවරයි, එච්චරයි. ඊළඟ කාරණාව අපිට අලුත් බවක් තියෙවි. අලුත් අලුත් දෙයක් තියෙවි. අලුත් කාරණාවක් තියෙවි. එහෙම වුණොත් තමයි අර තරහ මේ කාරණේට අරන් යන්නේ නැත්තේ. ඒක නොකර ගන්න අතාකල් අතනින් ඇති වෙච්ච තරහ මෙතනට ගිනින්න. මෙතන තව ටිකක් තරහ ගන්නව පුළුවන්. දැන් තව ටිකක් අරකට ගින්දර වැටෙනවා. ඔන්න මෙතන තව ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙත් වැඩි වෙනවා. ඊළඟට තවත් තැනකට යද්දි ඒක තවත් වැඩි වෙන්න පුළුවන්. ඒ ආදි වශයෙන් එතකොට ඒ කියන ප්‍රශ්නය දෙගුණ තෙගුණ තීව්‍ර වෙන්න පුළුවන්. කොහොම නමුත් නීවරණය කියලා කියන එක මම කියන්නේ නැහැ එකකින් පහටම යනවා කියලා. නමුත් ඒ නීවරණ කියන
අපි කිමු තලයක් කියලා. ඒ තලයට ආවට පස්සේ ඒ ඔස්සේ යන්න පුළුවන් කරුණු කාරණාවන් වලට හිතනම් පතිත වෙන්න පුළුවන්. හිත අල්ලන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ අපි ඒ කරගන්න පාප කර්මයක් නේද? පැහැදිලිවද? අපිට කරගන්න එකක් අම වෙන කාටවත් නෑ. අපිටම කරගන්න පාප කර්මය. එහෙමයි. එතකොට ඒකනේ යාම මේ දුකෙන් නිදහස් වෙනවා කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. බලන්න කොච්චර ලස්සන හැඟීමක් එනවද කියලා. අපි තේරුම් ගත්තොත් මේ නීවරණයන් වලට යට වෙලා කෙරෙන්නේ සහ කරන්නේ අපිවම පාප කර්මයකට යට කර ගන්නවා, නැත්නම් අපිවම දුකට ඇදලා දා ගන්නවා කියන එක තේරුම් ගත්තනම් අපි වහා ඒක නිදහස් වෙනවා. ඒක නෙ කියන්නේ අර ඔළුව ගිනි ගත්ත කෙනෙක් මේ ගින්ද නිවන්න ඒක පැත්තකින් තියලා මේ දුකෙන් නිදහස් වෙලා වැඩ කරනවා කියන සාර්ථකද? ඇත්ත කතාව. ඒ මයිස්ටර් තිරුවන් සරණයි, බොහොම පින් සිද්ධ වෙනවා. අවසරයි සන්නංස. මයි සන්නස, දැන් මේ උද්දච්චය කියන නීවරණය ගැන පොඩක් හිතුවසනස. දැන් අපි ධර්මය දන්න, ධර්මය කියන්නේ ධර්මය එයා දන්නවා කියලා ගොඩක් අහපු, හුඟක් අහලා තියෙනවා එහෙම කෙනෙක් කියලා හිතමු. එතකොට මෙයා ගොඩක් කලාට යෝනිසෝ මනසිකාරය කියලා රැවටිලා උද්දච්චයක ඉන්නව වෙන්න පුළුවන්. ධම්ම උද්දච්චය. එතකොට ධම්ම උද්දච්චයක, ධම්ම උද්දච්චයක ඉන්නව වෙන්න පුළුවන්. එයා හිතනවා වෙන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය කියලා. නමුත් එයා නීවරණයකට අහු වෙලා ඉන්නේ. දැන් සරස, එතකොට ඒ වගේ වෙලාවක දැන් අපිට දැන් උද්දච්චය කියන එක උද්දම්භාගී සංයෝජනයක් වශයෙන් දුරකට දුවන එකක් නේ සරස. දැන් අර අනුද්ද රහත් එහෙම අනුරුද්ධ සන්නාසයටත් සන්නාස ඉරිදි බල කියන එක උද්දච්චයක් වුණානේ අරහත්ත්වයට පත් වෙන්න බැරි. ඒ එතකොට සන්නාස එහෙම වෙලාවකදී කොහොමද ඒක තෝර බේරගන්නේ? මේ දැන් යෝනිස මනස්කාරය නෙමෙයි මේ, යන්නේ ධම්ම උද්දච්චය, මේක නීවරණයක් කියන එකේදී එයා කොහොමද ඒක සමාහට අපිට ඒකේ වෙහෙස, ඒකෙන් පැටලිලි ගතිය, ඒකෙදී යම් සිහියක් පිහිටෙව්වොත් මේක අපිට නීවරණය කියන එකට එන්න පුළුවන්. නමුත් අපි මේක යෝනිස මනසිකාරයක් කියලා හිතලා රැවටලා ඉන්න පුළුවන් ඕනෙලා කොහොමද සනස එතෙන්දී මේ අපි සිහියකට හරවගන්නේ? ඒක මුද ප්‍රශ්නයක්. මට තේරෙන හැටියට උත්තර දුන්නොත් නෑ නේනේ. සතිපට්ඨානයේ වැඩීම තුලින් අපි අර හදන්න යන එක, සකස් කරන්න යන එක, මේ දේ හැර වෙනත් දෙයක් බවට පරිවර්තනය කරන්න යන එක නතර කරලා දානවා. ඉතින් මේක හන්දයි, මේක ලප්තෙන් ලොප් වෙන්නේ. දැන් අපි ධර්ම කාරණා මේකට දාගෙන යෝනිසෝ මනසිකාරයක් කරනවා කියලා හිතාගෙන යෝනිසෝ මනසිකාරයේ වනාහි සූත්‍ර ආදී දේවල් කල්පනා කරන එකයි, ඒවා මේකට දාගෙන විග්‍රහ කරන එකයි කියලා හිතාගෙන ඉන්නෙම මේ තියෙන එක මනාප නැති හින්දානේ. එහෙම නේද? එහෙමයි. අපි එතකොට මෑණියනි හදන්ට යනවා මේ තියෙන එක නෙවෙයි නිවැරදි, මේක මම පරිවර්තනය කර ගන්න ඕන වෙනත් දෙයක්. එතනම තියෙනවා එයා වර්තමානයේට ඇත්තටම අකමැති, අමනාපයි, වර්තමානයේට සාදර වෙන්නේ නැහැ. නමුත් වර්තමානයේ තුල තියෙන දේ හොඳටම දකින්නවා. ඒ වුණාට බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා අනාගතයක සුභවාදී භාවයක්. එහෙම නේද? එහෙමයි. එතනම තියෙනවා මෑණියනේ, එයා ඉන්නේ සතිපට්ඨානෙ නෙවෙයි කියන එක. ඉතින් එතකොට සතිපට්ඨානෙ වැඩිම තුලින් ලැබෙන දේ තමයි වර්තමානයේ අගයන්න පටන් ගන්නවා. වර්තමානයේ රජයන්ට පටන් ගන්නවා. එයා යෝනිසෝ මනසිකාරය කියන එක කරන්ට යන්නේ නැහැ, කිරෙන්ට දෙනවා. මේක තුල තියෙන්නේ අපි දන්න ඇතම කියන ලාංකීය බෞද්ධකත්වය තුල මේ ගොඩක් වෙලාවට තියෙන ගොඩක් වෙලාවට. මම ඉතින් බොහොම වගකීමෙන් කියනවා ඒක තුල මේක හදන්න හදනවනේ, අලුත් දෙයක් බවට පරිවර්තනය කරන්න යනවා, මේක තේරුම් ගන්න යනවා Tamanට තේරෙන ප්‍රමාණය. නමුත් ඒ වෙද්දි එයාට ඇත්තටම සමහරක් විට ප්‍රාණුපසනාව අමතක වෙලා තියෙන්න පුළුවන්, වේදනානුපසනාව අමතක වෙලා තියෙන්න පුළුවන්, චිත්තානුපසනාව අමතක වෙලා තියෙන්න පුළුවන්. හෝ අර රළු පරළු වගේ තියෙන ගොඩාක් ලොකු දේවල් ටික එයාට ඇත්තටම අහු නොවි තියෙන්න පුළුවන්. ඒ දේවල් එයාව යට කරගෙන ප්‍රශ්න හැදුවා වුණාට එයා ඒ දේවල් හඳුනා නොගෙන තියෙන්න පුළුවන්. ඊටත් වඩා වෙන කාරණාවක් පස්සේ යනවා වගේ අවස්ථාවක් තියෙන්න පුළුවන්. එතකොට මම හිතනවා ඒ දේෙන් නිදහස් වෙන්න හොඳම දේ තමයි සතිපට්ඨානයට එන එක. සිහියට අගය දෙන එක මෑණියනි. එහෙම වුණහම
Eyatho therum ganta yanawa mama me kalpana karana. Oya sutra thamai hari mama mama menih karanawa. Dan mama kohida inne? Ah mama mehi inne. Dan mama mokadda kara kara hiti? Ha hawa ledi kara kara hiti. Enne adi washeen ara vartamana mohotata enna una nam mama hitanawa ara kiyana karanawal ayin vela yana. Dan anuruddhayan wahanseya mama etharama me vichari karanna analyze karanta yanawa ne namuth ඒ උත්තමයට පුළුවන්කම තිබුණා අර කියන හැටියට අනිත් ඇත්තෝන්ගේ කියනේ වහගෙන ඉන්න. දිව කන තිබ්බ කියලා කියනවනේ එතකොට. ඒ ඒ ඒ කාරණේම හේතු වුණා කියලා කියනවනේ උන්වහන්සේට රහත් භාවයට යන්න බැරි වෙන්නේ. හිතේ නිදහස නැති වෙන්නේ. හේතුව තමයි මට මේක තියෙනවනේ. ඔන්නෝකයි මේක අවුල. දැන් අපි අර අර යෝනිසෝ මනසිකාරය කියන එක කරන්න හේතුව වෙන්නේ මෑණේනේ. මම මේක දන්නවනේ. Ane kayak pasno, itu kota api dana waki ena bahave ena ini dahas weno, api atara mani wana kia ena kata nodane ane, api hitan tana kai ani wana kia ane mei kai, itu kota ara isela merahat bahave ena patola pasai sota pana weni itu nawagi wada kenu kulo, namut api isela sota pana wento, isela sadhanu sari wento, eadi kota hati ita tama mei gamana serahati serahati ane, iti mami ita nawa mei deng dahas weno. Tiada ikam ikakram itu mai sihir tanik. Ya menih karna nang ya menih kerut tem terungga tu tem. Dah mami menih karna wa. Mee menih benawa nevei. Mee menih karna wa. Ikam apa praman? Ikam sati patahan ya. Padahal matakai ajan cah ham tu orang itu tu agen persnya kahpam. Unha sidesana kerani. Kalpana keran ti bicu umana wagi umana wak. Kalpana nokeran. Yoda budawa sete, pok naoti. Angin ini kakiya. Ting, eva ke mana ini? Pangkitan sati pertahanan itu family ini mai, tiennya kemeja ni dah. Api, ini deval, handuna agen, dana itu mehme kaksi itu beno, mevi dia itu dia keran wa, kini ke handuna agen, ini ding, ah kunan hari. Hebat, ema ema ay ay, novena thakal, ya antar, ikut erenit nih. Hari ahinsa kah hari asalan ay. Ekeni ting waya ajita kes kambal udh karam udh. Ibagi ayatu asanya ke thala walag hil lah in. Keluarak nanti tenggoro deng inno kene pihalat in. Macam asih tetap apa situ mah ini wisesham. Hetu ayatu ay kalpana karena pramane ho karena apa tulah. Ayatu ayki istirahatya hada gina kalpana karan ni. Umutanay meke tulah dina lukum geti lukum prasne. Make istirai, make hitan evidi hari. Ini mah hitan. Namu, wartaman ini berdi kira nevekan. Wartaman ini apa itu hita gan? Bahaya ni. Wartaman ini kira kaya ni wartaman. Eka mohoking mat sedicce ekak nevei. Eka mohoking mat hadan pulau ekak nevei. Iting mah hitan awa sati pertahan itu pemini memai utere ni kira. Mata tiar ni hati. Emas. Sar sekian ekak api. අපි දැන් අපි අපි මේ තමන්ගේ මතයට තැන දීලා තමයි ඒකට ඒකට අර ඔබ වහන්සේ හැමතිස්සම කියනවා වගේ අංකඩිච්ච කෙනෙක් වගේ ඉන්න කියලා ඔබ වහන්සේ අර නිතර කියනවා ඒ වගේ කියන්නේ මෙතන තියෙන්නේ නිහතමානී වීමාර නිහතමානී වීම අවංක වීම ඒ ඒ ගුණාංගයන් නේ සනස ඒ කියන්නේ තමයි මතයට තැන දෙන්න තුව මේක අර බුදුරයන් වහන්සේ තමයි දන්න මම ශ්‍රාවකයා කියන තැන ඉඳගෙනම මේක අන්නයි hari itu hari mana? Itu kita bayar nasi pertahan itu link. Hari ini kena, hari ini kena ada tada. Hari ini kena lagi. Lakshanya tiennwa, ahang sabuk. Mama sabuk ya. Katakan tiennwa sih temai dani. Unah sih dannwa, mama sabuk ya. Itu kita mama dani ne, unah sih dani. Ahang najana ti bhagwa. Eki ena thena meyangi sakas winwa. Mamu wartamani tulah itu belain, namu anak itu mamu dani nih, make wisata kerana mamu dani nih, mamu yang nih, namu wartamani mehmai, ikut kian tu dani, ia di wasi, matematikai, boleh tu make tenak kira matematik nih, desa naik itu nama sansila dini kata bahkan orang, ikini diana kena tu makar paripurna terik kata kena, diana kiri kena abinjana mana, mark pala kena netu, anik semua minuhan sih. Mark pula katakan hujur kata bahkan malu. Ia pasti ada tinggal katakan. Kita katakan nasi mangkitan ni. Kita katakan nasi goreng hari kemarin. Ini jangan kerana ini na terhati ini. Wadukat kamu muka begini. Arah kena media mana tiennawa kita katakan. Namun anik kena
නෑ මේ දේ මෙහෙම එකක් නෑ කියලා එතනින් කතා කරන්නේ. එතනම තියෙනවා මෑණියනේ දෘෂ්ටියේ තියෙන වෙනසනේ. එහෙමයි. හරි ලස්සන. එතකොට එහෙම ගලාගෙන යද්දී අපේ හිත සකස් වෙන එක සකස් වෙන හැටි වෙනස් වෙන හැටි අලුත් වෙන හැටි අපිට පේන්න පටන් ගන්නවා. තමන්ගේ ජීවිතය තුළ තමන් කොච්චර දේවල් අල්ලගෙන ඉන්නවද ග්‍රහණය කරගෙන ඉන්නවද කියන එක දකින්න පේන්න ගන්නවා. එහෙමයි. බොම් පින් සනන්ස පැහැදිලි තරසන්නයි. අසරයි ස්වාමීන් වහන්සේ උත්ෙන්ට සති සම්පජන්නේ ඊටම වැදගත්ද? අපි කොහොමත් සිහිය තියෙන කෙනා ඒ සිහිය පවත්වාගෙන ඉන්නේ සම්පජන්‍ය හන්ද තමයි නේද? අපි කතා වුණා. ඔව් එතකොට එයාට සිහිය කියන එක පවතින සාධකයයි සම්පජානීය වෙන්නේ. නැත්නම් සිහි නුවණ කියලා අපි පරිවර්තනය කරන ඒ වචනය වෙන්නේ සිහිය පවතින සාධකය. ඉතින් එහෙම වෙනකොට මෑණියනි ඇත්තටම ওই දේ හඳුනාගන්නේ සතියෙන් තමයි සම්පජානීය තමයි මේ කාරණාව හොඳට තේරුම් බෙරුම් ඇති කරලා දාගන්නේ. එහෙම නැත්නම් ඔකට කියනවා ධම්මවිචේ කියලා. මොන දැන් අපිට කියන්න පුළුවන් ඒකට කියන්න පුළුවන් කියලා යෝනිසෝ මොනසිකාරය කියලා. එහෙමයි. සාදුසා. ස්වාමීන් වහන්සේ. එමයි. මට මේ දින උභහසියේ දේශනාව අනුව මගේ ජීවිත පැවැත්මේ ආපු ප්‍රශ්නයක් මං හරිද කියලා අහන්නේ. ඒක මෙහෙමයි අර පුරුදු කරලා තිබිච්ච දෙයි දැන් සතිය ඉගෙන ගැනීම තුල මේ වෙනසක් කරගන්නේ කොහොමද කියන එක. ඒකට මට පුංචි උදාහරණයක් මේ මගේ ග්‍රෑන්ඩ් කීඩ්ස්ලා ඒගොල්ලෝ දඟලනවා අදිනවා බඩු එහාට මෙහාට ඕවත් එක්ක ඉස්සර මට තියෙන්නේ එක පහටම තරහව. ඒවා මමනේ අස් කරන්න ඕනේ කියලා. එතකොට මට වැඩ වැඩි වෙනවා. එතකොට ඉස්සර දිවික කන්සෙප්ට් එක. එතකොට අර ඒගොල්ල එහෙම දඟලනවා දැක්ක ගමන් මම ඒකට කෑ ගහන්න පුරුදු වෙලා තිබුණා. ඒ කෑ ගහන එකේදී මට තරහ වෙනවා කියන එක මම දැක්කා. මා තුල වරින් වර ඒක මම දැක්කා. කාලයකදී මේ ධම්ම සාකච්ඡාවල පුරුද්ද පුහුණුවයි සතිය පුහුණු කිරීම තුල මම ඒකේ නිහඬතාවයකට පත් වුණා කියලා මට දැනෙනවා. ළමයි වුණා ළමයි අදිනවමනේ ඒක මම දැන් සාමාන්‍ය දෙයක් අනුමත කරනවා. ඒක ඔව් ඒක අනුමත කරන්න මං හිත හරි ගස්සන් තියෙනවා. එදත් මං කලේ ඒ වස්කරණ එක අදත් මං කරන්නේ ඒකමයි. අස්කරනවා. නමුත් නිහඬව කරනවා. එතකොට මගේ මනසට අර ලොකු වේට් එකක් හැටියට ඇවිල්ලා නැහැ. එතකොට ස්වාමීන් වහන්ස දැන් මේ මං එකෙන් අහන්නේ මං කරගෙන යන දේ මගේ සිහිය පැවැත්වීම තුළ අර නීවරණ එයක් දැකීම තුලින් මාව හරිගස්සා ගැනීමක් කියලා මට හිතා ගන්න පුළුවනිද? ඒක ඒ විදිහට බල බල මං දිනු කරගත්තොත් මට ඒක මේ මම යන ක්‍රමේ හරිද කියන එකයි මම ඔබ වහන්සේගෙන් දැනගන්න ඕනේ. එහෙමයි. මතකද අපි මෙන්න මෙහෙම කතාවක් කතා වුණා. Pain is inevitable but suffering is optional කියලා. වේදනාව කියන එක දුක කියන එක සන්තාපය කියන එක මේ ජීවිතේ අනිවාර්ය අංගයක්. නමුත් ඒ වේදනාව හෝ සන්තාපය කියන එක හින්දා වේදනාවටපත් වීම හෝ දුකටපත් වීම හෝ ඒ දුක සන්තෝෂයෙන් බාර ගැනීම පුද්ගලීක තීරණයක්. එතකොට මෑණියනි සතිපට්ඨානය තුලින් අපිට දුකක් රහිත ලෝකයක් හදලා දෙන්නේ නැහැ. මේ දුක් සහිත ලෝකයේ තුල දුකක් රහිතව ඉන්නේ කොහොමද කියන හිත හදලා දෙනවා. ඒ ක්‍රමෝපාය හදලා දෙනවා. මම ඒක හැම වෙලාවකම කියන්නේ සතිපට්ඨානයේ හන්දා මට අලුතෙන් කතා කරන්න වචන ටිකක් හම්බ වුණා කියලා. මට මාව හම්බ වුණා කියලා. එහෙමයි. අලුතෙන් කරන්න වැඩ ටිකක් හම්බ වුණා. අලුතෙන් හිතන්න සිතුවිලි ටිකක් හම්බ වුණා. සිතුවිලි ගොඩක් ඇත්තටම. ඒවා ඒ කාලේ හිතාම සිතුවිලි වලට වඩා ඇත්තටම සුදුම ආකාර වෙනසක් තියෙන සිතුවිලි. ඒකට හේතුව තමයි අපි ඉගෙන ගන්නවා වර්තමානයේ තුල දුකක් නැතිව තියෙන දේ විඳගන්නේ කොහොමද කියලා. අන්තාපයක් නැතුව තියෙන දේ විඳගන්නේ කොහොමද කියලා. එහෙම විඳගන්න බැරි නම් තමයි
නීවරණයට යට වෙන්නේ. එතකොට මෑණියනි සතිපට්ඨානයට පින් සිද්ධ වෙන්න තමයි අපි අපේ හිත වෙනස් කරගන්නේ. එතකොට ඔබතුමිය කිව්වා වගේම තාමත් ඔබතුමිය ඒ කාලේ වගේම අස්පස් කරනවා. නමුත් දැන් කරන්නේ පොඩි කව තේරුම් අරගෙන සහ සන්තෝෂයෙන්. ඒක ඇත්තටම කරන්න ඕන දෙයක්. මට මතකයි රහතන් වහන්සේලා කියන වචනයක් තියෙනවා මම සමාන කරන්නේ නැහැ ඒක. නමුත් උන්වහන්සේලාත් ඒ වගේ අදහස් කියවනවා. උන්වහන්සේලා ජීවිතය පවත්වා ගන්න කටයුතු ටික කරගෙන යනවා කියලා කියනවා. මේවා අපි කරන්න ඕන දේවල්. උදාහරණයක් ඇරෙන්න මම පින්ඩපාතේ යන්න ඕන. අතු ගන්න ඕන. මම හුරුදල් කඩන්න ඕන. ඈ ඊට පස්සේ කුටි කැඩුනහම සුද්ධ කරන්න ඕන. කවුරු හරි ආවත් බණක් කියලා දෙන්න ඕන. නමුත් එක පැත්තෙන් ගත්තොත් එහෙම නෑ. ඒක දැනගටලා ඉන්න තියෙනවා හොඳයි. එහෙමත් හිතෙන්න පුළුවන්. ඒ වුණාට මෑණියනි අර දේවල් අපි හිත හදාගෙන තියෙනවා. අපි ඉගෙන ගන්නවා. නෑ ඒක සිදු කරන්න ඕන කියලා. බාගදා ඔකට අර එකතු කරගන්න පුළුවන් තව පැත්තකින් ආදර්ශයේ වගේ කාරණාවක් දරුවන්ගේ පැත්තට උනත් අපි හිතමුකෝ ඒගොල්ලෝ දන්නේවා තැන තැන තියන්න නම් සමහරක් විට ඔබතුමිය මේ දේවල් තියෙන එක තැනක් තියලා තිබ්බ කියන්නකො අපි නිකම් මේ යෝජනාව කරන්නේ එහෙම උනත් කාලයක් ඇද්දි පොඩි උන් ටික ඉගෙන ගනි සෙල්ලම් කරලා බඩු ටික අතන තියන්න ඕන ඒකයි හරියන්නේ මට මතකයි අජාන් බ්‍රහ්මවංශ මහඳුරෝගේ දේශනාවක තියෙනවා උනාසි දන්නේ එක උපාසකම් කෙනෙක්ට තිබ්බලු ගෙදර එක තැනක් භාවනා කරන්න. එයා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම මොකක් හරි දෙයක් වුණොත් එහෙම ටක් ගාල ගිහින් එතන ඉඳලා පොඩ්ඩක් භාවනා කරනවා. ඒක හැබැයි එතන තියෙන්නේ භාවනා කරන්න විතරයි. ඒ විදිහටම වෙනස් කරලා හදලාලු තියෙනවා. මේ උපාසකම් මට ගෑනු ධමයි දෙන්නේ හිටියලු. මේ දින දවසක් මොකක් හරි වලියක් ගිහලා පොඩි අයකින් ගහ ගන්නන්න කොහොමද? ලොකු වලියක් ගිහිල්ලා හුදටම තරහ වෙලා ලොකු වලියක් ඇදගත්තා. ටික වෙලාවකින් බලනකොට සෙත් දෙන්නම සද්ද නැහැලු. මම පොඩ්ඩක් ගිහිල්ලා බැලුවලු මොකද මේ පොඩි උන් ටික කරන්නේ කියලා. දෙන්නම අර භාවනා කරන තැනට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවලු නිහඬ නිස්කලංකව. මං හිතනවා මෑණියනි ආන් ඒ වගේ අපිට දැන් අවස්ථාවක් එන්න පුළුවන් අපේ ක්‍රියාවට ලොකු වටිනාකමක් දෙන්න. වැලියුබල් එකක් දෙන්න. අපේ වචනයට ලොකු වටිනාකමක් දෙන්න. අපේ අපි හිතන සිතුවිල්ලට වටිනාකමක් දෙන්න. අපිට අවස්ථාවක් දැන් තමයි හම්බ වෙන්න ගන්නේ සතිපට්ඨානේ හිඳ. දේශනාව ගැන ප්‍රශ්න නැතිනම් අපි කමඨහන් සාකච්ඡාවට යමු. කාට නම් කමඨහන් වාර්තා තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඕන. අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඉමයි. සක්මන් භාවනාව පටන් ගැනීමේදී කෙලවර සිටගෙන සිටින විට සිතුවිලි වැඩි බවකට සතිය පැවතිනි. ඉන්පසු ක්‍රමානුකූලව සිතුවිලි අඩු වී පාදයට දැනෙන වේදනාවලට සතිය පවත්වමින් සක්මන් කර කෙලවර සිටගෙන සිටින විට පළමුව කයටත් ඉන්පසු ආස්වාස ප්‍රස්වාසයට සංසිඳුණු ආස්වාස ප්‍රස්වාසයට සහ නිදහස් තැනකට ඉන්න විට නිදහස් තැනක ඉන්නකොට සංසිඳුණු ආස්වාස ප්‍රස්වාසයට සතිය පවතී. සක්මන තුලම ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. සක්මන තුලම කෙලවර හිටගෙන ඉන්නේ. සක්මන් කරන අතර පර්යංකේදී දැනෙන වේදනාව ඊතරම් දෙයක් නෙමෙයි කියන වගේ සිතුවිල්ලක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. සතිමත් පර්යංක භාවනාවට වාඩි වූ විට සංසිඳුණු ආස්වාස ප්‍රස්වාසයට සහ නිදහස් තැනකට සතිය පැවතුණා. එක් එක් දිනවලට මේ නිදහස් තැනේ අඩු වැඩිකම් තියෙනවා. අද දින වඩා නිදහස් බවක් දැනුණා. කටට කෙල ඉනීමක් වගේ ඒ දෙයකට සතිය පැවතියා. ඉතාමත් පිළිකුලක් වගේ ඇති වුණා. නිකන් ගස ගුද්දති. හරියටම හරි ජීවිතේ පළවෙනි වතාවට ගන්ධකුත් කිතේ ලැබුණා දැනුණාද කියලාත් වගේ සතියට ආවා ස්වාමීන් වහන්සේ. ඊපස්සේ වේදනාවලට සතිමත්ව සිටින විට වේදනාව නැති වුණා.
මෙම වේදනාවල්ද එක් එක් දිනවලට අඩු වැඩිකම් ඇති වුණා. අද දින වේදනාව සාමාන්‍ය තත්ත්වයකට තිබුණා. ඉන්පසු පරයන්ක භාවනාව කර සක්මන් භාවනාව කර පරයන්ක භාවනාව නැවැත්තුවා. එදිනෙදා කටයුතු සතිමත්ව කිරීමේදී බොහෝ වේලාවට කරන කටයුතු වලට වරින් වර සතිය පවතී. තව දුරටත් ඇඳුම් ඇඳීමේ ක්‍රියාවලියට වැඩි අවධානය යොමු කිරීමට උත්සාහ කිරීමේදී ඒ ක්‍රියාවේ මුල් අවස්ථාවට සමහර වේලාවට සතිය නොපැවතියත් ඉක්මනට සතිය පැවැත්විනි. දිනක් හදිසි ගමනක් යෑමට ක්ෂණික උවමනාව ඇති විය. ඒ අවස්ථාවේදී මගේ සිතක් කලබල වූ අවස්ථාවකි. ගමන ඉක්මනට අවසන් විය. ඒ අවස්ථාවේදී මම සතියෙන් නොසිටි බව මතක් විය. තව දුරටත් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට උත්සාහ කරමි. දැන් මේ වෙනකොට අපි අර ඊට කලින් හම්බ වෙච්ච නැති විදිහේ අරමුණු එව්වා මතුවෙන්ට ගන්නවා. විශේෂයෙන්ම ඔය කෙල ගැන කියාපු එක එහෙම ඒවා ඉතින් කියන්න පුළුවන් එක. ඉතින් ඒක හන්දා මම හිතනවා ඒ සංඥාවල් ටික ඒ මතුවෙන කමටහන් අත්දැකීම නැත්නම් භවනා අත්දැකීම් සාර්ථකයි නැත්නම් කිව්වොත් එන්න සහ අර සක්මනේදී හිත හොඳට තැම්පත් වෙච්ච දවසක නම් පරයන්කේ ඇත්තටම ඊටත් වඩා තැම්පත් වෙන බලන සාර්ථක වෙනවා ඒක හරියටම හරි. එතකොට සක්මන තුලදී අපි හඳුනා ගත්තා නම් අර සක්මනේ කෙලවර පොඩ්ඩක් හිටගෙන ඉන්නකොට සුසුම් පොද හඳුනා ගත්තා නම් සිටිවිලි රහිත භාවයක් හෝ එහෙම ශාරීරිකව දැනෙන නිදහස භුක්ති විඳා නම් පරයන්කයට එන්නේ ඒ අත්දැකීම් ලබාගත් යෝගාවචරයක. ඒව යාට එතකොට ආගන්තුක දේවල් නෙවෙයි. ඌව යාට පුරුපුරුදු දේවල්. ඒකින්ද එවන් වූ දවසකට භවනාව සාර්ථක කරගන්න පුළුවන්. ගණක් නෑ අර කලබල වෙච්ච දවසට පවා මෑණියනි බලන්න ඒ කලබල භාවය තියෙන කම් ඒ කලබල භාවය හඳා හිත කලබල කරගන්න නැති ආකාරයකට සැරිසරන්නේ හෝ ඉන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න බලමු. එතකොට හිත කලබලයි තමයි. නමුත් ඒ කලබල කම තමයි එතකොට අපේ අරමුණ වෙන්නේ. කලබල කම තමයි අරමුණ වෙන්නේ. කලබල නැති දවසට අපි ඒක තමයි අරමුණ කරගන්නේ. ඒ වගේමයි කලබල දවසට ඒ කලබල කම තමයි අපේ අරමුණ වෙන්නේ. එතකොට අරමුණ පැත්තෙන් ගත්තාම අරමුණ එකයි මේ තිබිලා තියෙන ධර්මතාවය තමයි වෙනස්. එක දවසක් කලබලයි තව දවස කලබල නැහැ. ඒ ආදී වශයෙන්. එතකොට අපි ඉගෙන ගන්න බලමු. උට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති කියන එකට කිට්ටු වෙන්නේ හෝ ඒ දෙයට යන්නේ කොහොමද කියලා. ඒ කාරණාව තමයි මේ අපිට ග්‍රහණය වෙන්න පටන් ගන්න. ඉතින් ඒත් එක්ක අපි බලමු මෑණියනි ආගන්තුක හැටියට අර වගේ එළියට එන අලුත් අලුත් හඳුනා ගැනීම් වලට අපි දක්වන ප්‍රතිචාරය මොකක්ද? ඒවා අපි සනිටුහන් කර ගන්නවද? එහෙම නැතිනම් ඒවා අපිට අමනාපේ නුසුසනාකමක් වගේ දෙයක් ඇති කරලා දෙනවද කොහොමද කියලා ආදි වශයෙන් එහෙම අපි ඉගෙන ගන්න බලමු. වගේම හිත හැම වෙලාවකම අපි පුළුවන්තරමක් විවෘතව තියාගනිමු. එන ඕනම දෙයකට එන්න ඉන්න ඕනම දෙයකට ඉන්න යන ඕනම දෙයකට යන්න. එහෙම වුණාම එන ඕනම දෙයක් අපිට භාවනාවට ගන්න තියෙන නැත්නම් සතිපට්ඨානයට වෙලා ඉන්න පුළුවන් වෙන විදිහේ අරමුණක් බවටම පරිවර්තනය වෙනවා. ඒක අපිට කරදරයක් වෙන්නේ නැහැ. එතකොට මේ දේවල් මතු වෙන තරමටම සතිපට්ඨානයේ වඩන්ට අපිට රුකුලක් වෙනවා. ලේසියක් වෙනවා, ස්පාසුවක් හම්බ වෙනවා. ඉතින් මම හිතනවා ඒ කියන දිශා ආනතියට යන්න හැකියාවක් තියෙවි කියලා. වගේම කියවෙන හැටියට ඒ කටයුතු ටික සිද්ධ වෙනවා මේ ආකාරයෙන්ම. කලබල දවස්වල වුණත් මෑණියනි මේක තුල තියෙන සිද්ධිය තමයි අර අපි ශෛලගත වෙන්න පුළුවන්. මේක හොඳ වචනයක්. ශෛලගත වෙන්න පුළුවන් මේකේ මේ දේ ආදී වශයෙන් ඒ ඔක්කොම ටික තිබිය යුතුමයි කියලා. නමුත් අපි හිත පුරුදු කරන්න ඕන සිවුම් අවස්ථාවක ඉඳලා කලබල අවස්ථාව තුලත් එක හා සමාන විදිහක සිහිය පවත්වන්නේ කොහොමද කියලා. මම ඇත්තටම කියනවා නම් මගේ පැත්තෙන් ඔබට මං කළේ සක්මන පටන් ගත්තේ ගොඩක් වේගෙන් ඇවිද තමයි. නමුත් පසු කාලීනව තේරුණා නෑ මම හිමීට ඇවිදින්න ඕන කියලා. හිමීට ඇවිදලා අර එක කකුලක
විලුඹක් විතරක් පොළවේ වදින වෙලාව දැනගත්තා. අනික හැම වෙලාවකම හිත එහෙම හිදුවා. තරුණ හාමුදුරුවෝ බස් එකක් ඇහුනොත් එහෙම ඩ්‍රයිවර් කෙනෙක්. අතරකොලේ ක්‍රිකට් කාර් එකක් දැක්කොත් එහෙම ලංකාවේ ටීම් එකේ. ඈ කාර් එකක් දැක්කොත් එහෙම අපේ ගියක් හදලා කාර් එකක් උත්තර කිව්වා. ඕවා තමයි හිතට එන්නේ. ඇත්ත කතාව මේ කියන්නේ. ඉතින් ඒ හැම එකක්ම යන අතර අර එක මොහොතක හිත තියාගන්න උත්සාහ කළා. නැතිනම් හිතට පොඩි විවේකයක් දෙන්න තැනක් හම්බ වුණා විලුඹක. ඒක හිමීට සක්මන් කරනකොට තමයි පළවෙනියෙන්ම පුළුවන්කමක් හම්බ වුණේ සිහියට එන්න. පසු කාලීනෝ වේගි වැඩි කළා. මම දන්නවා සාමාන්‍ය ජීවිතේ මම ඒ තරම් හිමීට ඇවිදින කෙනෙක් නෙවෙයි කියලා. ඊට පස්සේ වේගි වැඩි කරා. ඒ එක කකුලක එක විලුඹ විතරමයි. චුටි චුටි වේගි වැඩි කර කර වැඩි කර කර හිත පුරුදු කරන්න ගත්තා. ඒ වේගින් යන වෙලාවටත් මගේ අවධානය සිහිය කියන දේ අර කියන විලුඹටම පතිත වෙන්න ඉඩ දුන්නා. ඒක වෙනකම්ම පුරුදු කළා. ඊට පස්සේ අනික කකුලටත් කියා. ඒ ආදී වශයෙන් එතකොට අපිට අපේ හිත පුරුදු කරවන්න පුළුවන් අපේ ජීවිතය තුළ තියෙන පැතිකඩවල් හැම එකකටම වගේ. ඒකින්ද මැනේනි ඔබතුමිය හිමීටම කටයුතු කරලා සතිමත් වෙනවා වගේම උත්සාහ කළ බලන්ට ඕනක වැඩි දියුණු කරගන්න. හිතන්ට නාකයි හිමීටම සිහිය පුරුදු කරාට පස්සේ අනික් හැම එකකටමත් මේක ගලාගෙන එනවා කියලා. නෑ එහෙම කන්නේ නෑ. අපේ ජීවිතේ තුළ මේ දේ අපි ඇත්තටම වඩන්ට ඕන කාරණාවක් නේ. නමුත් ඒ එහෙම කියලා හැම එකක්මත් ඕනමත් නැහැ. ඒ වුණාට එක 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 අවස්ථාවන් වලට චුට්ටු චුට්ටු මේ දේ ග්‍රහණය කරගන්න තිබ්බොත් එහෙම අපි ලේසි මේක අල්ලගන්න. ඒ බොහොමදේ පරීක්ෂාව සහ කටයුතු ටික කොහොම අපි කරගෙන යමු. පරිසං වල ඉන්ටර් මම හිතන ඔස්ට්‍රේලියාවට දැන් ගොඩක් කරදරයිනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගෙටම් වෙල තමයි ඉන්නේ. ඒ පරිසං වල ඉන්ටර්. එහෙමයි ස්වාමීන් වහන්සේ. දෙවන සර්ණයි ස්වාමීන් වහන්සේ. ගොඩක් පින්සෙත්. මම හිතන්නේ කමටහන්න වතා ඉවරයි වගේ. බලමු කාගේ හරි තව. ඉතින් නැතිනම් අපි අදට වැඩසටහන සමාප්ත කරමු නේද නිම මාට? සම්හස. ඔව්. ආ කුසුම. තව ඉන්නවද පින් අනුමෝදනා කරන්නද? අපි පින් අනුමෝදනා කරන්න ඕනේ මන. එහෙමයි. ඔව්. සම්හස. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ ඉතාම වටිනා ධර්ම දේශනාවන් සහ කමඨහන් පැවැත්වීමෙන් කමඨහන් උපදෙස් ලබා දීමෙන්ද මේ මොහොතේ සිදු කළා වූ උතුම් සති ක්‍රියාව පිපාසයෙන් සිටි අපට පැන් දෝතක් ලැබුවාසේ දැනුනි. අප සියලු දෙනා උපදවාගත් කුසල් සිත් ප්‍රමාණය අප්‍රමාණයි. ඒ අප්‍රමාණ කුසල් බලයෙන් වහන්සේ මෙලොව වශයෙන් නිදුක් වේවා නිරෝගී වේවා. මේ වසංගත කාල පරිච්ඡේදයේ ඔබ වහන්සේට කිසිම කායික පීඩාවක් නොවේවා මානසික පීඩාවක් නොවේවා. ගෙවි යන සෑම මොහොතක්ම ඔබ වහන්සේගේ ධම්මානුධම්ම ප්‍රතිපදාව වැඩි දියුණු වීමට මේ උතුම් සත්‍ය වේ කුසලය හේතු වාසනා වේවා. එසේම මේ අත්බලෙහිදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ අමා මහ නිවනින් නිවන අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි අප සැම ප්‍රාර්ථනා කරමු. පින් කැමැති සියලු දෙවියන්ට හා අප සැමගේ මියගිය ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වෙත්වා. සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්කෙත්තං අනිත්‍යං දුර්ලභේන මයා ලද්දං පස්සිතින් වන්දි තුම්වරං. සාරිපුත්තාදේ රාණං ආගතා පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමං. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්. එහෙමයි. සාදු 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 දෙරුවන් සර් නයි සර් මහත්මයා වහන්සේට දෙරුවන් සර් නයි සර් මහත්මයා වහන්සේට දෙරුවන් සර් නයි සර්